අදත් ඔයාලට අයු බොහෝ වේවා කියන ප්‍රාර්ථමාවත් එක්ක පාසටන් අපේ යටයුබ් නාලිකාවේ අලුත්ම අලුත් වීඩියෝ එකත් අරගෙන ඔයාලා මුණගැහෙන්න්න ආවා. ඒවගේම පෙල්ලයිකර එකත් සලකුණු කරන්න අමතක කරන්න එපා. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් යාලට ඒ ගැෙන දැනගන්න පුළුවන්. හිනම්ඉතින් ඔයාලා මෙන්න මේ කවි අහලතියනවද බලන්නකෝ. සීගිරි ගලේ විල සැදුවෝ කවුරුන්දෝ. සීගිරි ගලේ, ඇන් කවුරුන්දෝ. සීගිරිරුවෙන් දිස්වෙන්නේ කවුරුන්දෝ මෙතුන් පදේ විසදන්නේ කවුරුන්දෝ. ගොඩක් අය මේක අහලත් ඇති නැද්දුවත් ඇති සම්හරාය පිළිතුරු කවිය දන්නවත් ඇැති ඉතිං නොදන්න අයට දැනගන්නයි අමතකායට මතක්කරගන්නයි අපි බලමකෝ මේ ප්‍රශ්නයට පිතුරු කවියමකක්ද කියලා සීගිරි ගලේ රාාවන දෙවි විල සැදවා. සීගිරි ගලේ විස්කම්සිත් තම් කෙරුවා. සීගිරි රුවෙන් මන්දෝදරි දිස්වෙනවා මෙතුන් පදේ නිසි ලෙස්ස මම විසඳෙනවා. ඔන්න ඕක තමයි පිළිතුරු කවිය. ඉතිං මේක සීගිරිය ආශ්‍රිත ප්‍රදේශවල පවතින ජනකවයක් රටක ඉතිහාසය ගැෙන කතා කරද්දි. විශේෂෙන්ම ඒරටේ ජනශ්‍රධයන් පාදක කරගන්නවනි පුරාවිද්‍යා සාහක්ෂි විමර්ෂණය කරන්න මේ වගේ දේවල් ගොඩක් ලොකු පිටුවාහලක් වෙනවා. ඔයාල කවුරුද්දන්න ඕනේ සීග්‍රිය කියනෙ රාවණ ඉතිහාසේ ජීවමාන ශාක්ෂසියක් කියලා. ඉතින් මේ ප්‍රෞ්ඩ ඉතිහාසේ ගොඩෙනගන්න මහාරාවණයන්ට වගේම හෙලදීපේට දැවැන්ත ශක්තියක්ක වුණ දේශ දේශන්තර්වල පවා කතාබහට ලක් වුණ චරිතයක් ගෙනන තමයි අදපි කතා කරන්න හිතුවේ. සීගිරි ගලේ විස්කම් සිත්් තම් කෙරුවා මෙන්න මේ කියනෙ විස්කම් එහෙමත් නැත් නම් විශ්වකර්ම කියල හඳුනන හෙළේ මහා විශ්මිත නිමවුම්කරුවගෙනයි අද අපි කියන්නේ යන්නේ. මේ විශ්වකර්ම එහෙමත් නැත්නම් විස්කම් කියන නමට අමතරව මෙතුමට තවත් නම් පාවිතා කරනවා. මයදාන මායාසුර මයදානව ආදී වශයෙන් භාවිතාකර ඇති බව පැරණි පොත්පත්වලින් හොයාගන්න පුළුවන්. අපි බලමකු මේේ විශ්වකර්ම කියන වචිනේ තේරුම මනවගේ එකක්ද කියලා. ඉතිං මේ විශ්වකර්ම සාස්ත්‍රයේ විශ්වකර්ම කියන නමු විියුත්පන්න විද්‍යාත්මකව විශ් කියන වචනයෙන් තමයි බිහිවෙලා තියෙන්නේ. ඒක තේරුම වෙන්නේෙ පැතිරීම කියන එක. විශ්වකර්ම කියන්නේ ඉදිකරන තැනැත්තා කියන අරුත. ඒවගේම මැවුම්කරුග නම්බලින් එකක් තමයි මේ විශ්වකර්ම කියන්නේ. ඉතින් අපට හිතාගන්න බැරි නිර්මාණයක් වැඩක් වගේ දෙයක් දැක්කම, ක විශ්වකර්ම වැඩක්, මේක විශ්ව කර්මයෙක් වගේ දේවල් අපිටත් නොදැනම කියවෙන ඕනේද. ඔන්න ඔය හේතුහින්ද තමයියේ. අපේ පැරණම විශ්වකර්මයන් අතුරෙන් කෙනෙක් වෙන්නේ මායා එහෙමත් නැත්තං මයදානතුමා. මෙතුමා අසුරවංශයට අයත් නිසා මායා සුර කියල හැඳන්නවා. එතුමගේ මිසව වෙන්න හේම කියන අපසරාවක් කියල තමයි ඉතිහාසය සඳහන් කරන්නේ. මේ දෙන්නට දාව බිහිවුුණ දූකු මරිය තමයි පසු කලෙක රාවන මහහා රජුගේ අගම මෙහැසිය වෙන්නේ. ඒ මන්්දෝදරී කුමරිය. මහාරාවනයන්ගේ මුද්දනුවන් වෙච්ච සුමාලි රජතුමාට ආකාශ මාලිගාව එහෙමත් නැත්තං වර්තමානය කවුරුද්දන්න සීගිරිය මෙතුමා වෙසි නිර්මාණය කලා කියල තමයි සඳහන් වෙන්නේ. ඒවගේම මහාරාවන රජමාාව වෙනින් තන්ඩුමනරය නිර්මාණය කරන්නේෙත් මෙතු ම තමයි. රාවන මහරජත්තුමාට වර්ග විසිහතරක ගුවන්්‍යානත් තිබුණ වගේම ලංකාව පුරාම ගුවන්තොඩුබල පද්ධතියක් තිබුණ කියලා ඉන්දියාවත් පිළිගන්නවානේ ඉතින් මේ හැමදේකටම මහාරාවණයන්ට යෝධ ශක්තියක් වුණේ තමන්ගේ මාම ණ්ඩි වෙච්ච මයදාන සිටතුමා ඒ වගේම මෙතුම රසදිය භාවිතා කරමින් විධ නිර්මාණයන් සිද්ධ කරනු ලැබුව දැඩු මනර්රයත් එයින් එකක් ඒවගේම රටක ඉතිහාසය ගැන කතාකරද්දි ලෝකී ඉතිහාසයත්වදගත්තෙනවානේ ඉතිං අපේ ලෝකයේ අනිතරටවල් ටිකකට පැත්තකින් තියලා අපේ අසල් වැසි රට ඒ කියන්නේ ඉන්දියාවේ මේ ගැන සඳහන් නෙනවාද කියලා බලමු ඕ ඉන්දියානු පුරාණ ග්‍රන්ථවල මෙන්ම ඉන්දියාවේ යිතිහාසික වීර කාව්‍යයක් වුණ රාමායනයේ මායාසුරවටා බොහෝ සිදුවී මඩංගෙනවා ඒවගේම මහාරාවණයන්ගේ බිරිඳ මන්දෝදරී බිසවගේ පියා ලෙසත් විස්තර කරනවා. ඉන්දියානු ඉතිහාසිය වගේම ඉන්දියානු පුරාණ කතාාවල සඳහන් විදිට මායාසරසා ඔහුගේ පෙළපත ලංකාවේ වගේම ඉන්දියාවත් වෙනත් දේශයන්හිත් ඉංජිනරු විශ්මයන් රාසියක් ගොඩනැගව බවත් සඳහන් වෙනවා. ඒවගේම එම විශයන් සඳහා වූ ප්‍රාථමික පුරාණ ග්‍රන්ථවලින් එකක් ලෙස සැලකෙන සූරය සිද්ධන්ත වැනි ගනිතමය හා තාරකා විද්‍යාත්මක කෘති රාශයක් රජනා කකරතිබෙන්ෙත් නේ මයාසුර එහෙමත් නැත්නම් මයදානවයන් බවයි සඳහන් වෙන්නේ. ඒවි තරක් නෙවෙයි. ද්‍රෘහනිර්මාණ ශිල්පයේ විශ්වකෝසයක් ලෙස හඳුන්නනු ලබන මය මත වැනි වටිනා ඉංජිනීරු කෘති ර්චනා කලා ඒනිසාක් ග්‍රහණනිර්මාණ ශිල්පී විශ්වකර්මලෙසත් හඳන්නනු ලැබවා. ඉතිං මේ විශ්වකර්ම පරම්පරාවෙන් පැකතෙන්න්නම් අද පවා අපපාතර ජීවත්යෙන්වා. මේ ංජනරුවන්ගේම ගෘහනිර්මාණ ශිල්පින් ආකාර පහකට කොටස් කරලා පෙන්නන්න පුළුවන් ඒ වඩු කර්මාන්තිය ලෝහවීද්‍යාව ගල් හා පිල්මවැඩ රන්වැඩ නගරහා ආගමක ස්ථාන සැලසුම් කිරීම වර්තමානයෙන් අපට මේ කාරණ එකට හෝ කිහිපේකට දක්ෂ පුද්ගලයන් දකින්න පුළුවන්. ඒවගේම මයධන එහෙමත් නැත්නම් මායාසුර මේ සියල් එහෙම දක්ෂයකුණා. ඉතින් ඒහින් දත් මෙතුට විශ්වකර්ම කියලා භාවිතාවනා. පුරාණ රාමායනයේ සඳහන්වන අක්කාරයට. ඉන්දියයාාව හා ලංකාවාතර ඇති රාම සේතු පාලම ඉදි කරන්නේ. විශ්වකර්ම සහෝදරයන් වන නාලා සහනීල විසින් බව. ඒ හේතුව නිසාම නාල සේතු ලෙසත් මේ පාලම හඳුන්නවා. ඒගැන භාරද්‍යාන් මාලාවෙෙ කොටසක් වන ඉන්දියාවයා අතිහාසික රාමණම් පොත්තේ විස්තරාත්මකව සාකච්ඡා කරනවා වගේම රාවනාාගේ මාමන්ඩිය වන මායාසුල, හගේ බැනුවන් වන මහාරාවණයන් වෙනුවෙන් ලංකාවෙ අපූරු අගනගරය නිර්මාණය කිරීම ගැනත් සඳහන් වෙනවා. තවත් ඉන්දියනු අඓතිහාසික පුරාාවෘතයක් වන මහා භාරතයෙත් මේ ගැන සඳහන් වෙනවා. එමයුගේ සුප ප්‍රසිද්ධ මාලිගාවක් වුණේ ඉන්ද්‍ර ප්‍රස්ථා මාලිගාව, ජලය හා ජල තටාක පිළිබඳ සුමට තත්ත්වයක මයාාවක් ලබාදුන් අතර, ඒ ක්‍රිස්තුපූරුව තුන්දස් අසුවෙදි පමණ මයදානාව වංශයෙන් පැවතෙන්න්නේෙකු විසින් ඉදිකරනො ලද්දක් බවයි ඔවුන් පවසන්නේ. ඒවගේම ඉන්දියවෙ තවත් පුරාවෘත වීරෙකු ක්‍රෂ්ණට මුහුන්දු වෙරලෙන් ගොඩබැසීමට වෙරලබඩ නගරයක් වුණ දවාරකානගරය නිර්මාණය කිරීමට උදව කරණෙත් මේ විශ්කර්ම පරම්පරාවේ කෙනෙක් බවයි සඳහන් වෙන්නේ. ක්‍රීෂ්ණත් ඔහුගේ ජනයත් මතුරාසිට සංක්‍රමණය වෙන්නේ පදිංචි වෙන නාවප්‍රදේශයක් සොයාගිෙන වගේම. ක්‍රිෂ් තමන්ගේ ජනතාව වෙනුවෙන් තුවාරකා ගොඩනාගන්නේ මුොහු දෙෙන් ගොඩබෑමෙන්. ඒවගේම පුරාණ වීරකාවයක් වන මහාභාරතය විස්තර කරන විදිහට මේ දවාරකානාගරය හා එහි සැකැස්ම හා ප්‍රමාණයන් වඩතමාන ඉන්දියාවේ බටහිර වෙරලතීරේ. වර්තමාන තුවාරකානාගරෙන් ඔබට මුහුන්ද යටටින්ම් සොෝයාගෙන තියෙනවා. ඉතින් මේ පැරනි ද්වාරිකාාව කිස්තු පූර තුන්දාස් තිස් ඒේදිි පමණ මුහුදු බදනා කිලතමයි සඳන් වෙන්නේ. අද පවා ඉන්දියාව මේ විශ්වකර්ම පරම්පරාවෙන් පැවතෙන්ෙන ජනකොටස්සින්නා ඒකට හොඳම උදාහරණය තමයි දකුණු ඉන්දියාවේ පන්සල් මගරයක් වුණ කුම්ඹ කෝනම් නගරය එහි මායා පරාම්පරාව පවුල් කීපයක් හඳුනාගෙන තියෙනෝව වගේම ඔවුන් අදටත් මේ විශ්කර්ම නිර්මාණයන්ට දායක වෙනවා ඒවගේ ඉන්දියානු බොහෝ ජනප්‍රවාධ තුළ විධ නිර්මාණ හා ඉදිකිරීම් සඳහා මායා එහෙමත් නැත්නම් විශ්වකර්ම ශිල්පීන් ලංකාවෙන් කැඳවූ බවට සඳහන් වෙනවා. මේ විශ්වකර්මයන් කියන්නේ තවත් එක් විවසායකීන් කොටසක් විතරක් නෙවෙයි. තමන්ගේ ක්ශේෂතට්‍රය පිළිබඳ විධ පරාශයන්ගෙන් ලද හසල දැනුමක් හා බුද්ධියයක් ඇති. අතීතේ පටන්ම ගොඩනැගිලි විියොහයන් පාලම් නගර ඉදිකිරීමම් මෙන්ම ඒවාත් දැව ගල් හා ලෝහවලින් ඉතා වෙසිිෂ්ට ලෙස නිමකිරීමේ හැකියාව ඇති කොටසකුත් වෙනවා. ඒවගේම මේ විශ්වකර්මයන් විසින් සිිෂ්ඨා චාර්යක පවතින මානව මෙෙන්ම සමාජ අවශ්‍යතා වෙනුවෙන් ඉටු කරනු ලැබූ කාර්යභාරය. පුරාණයේ පටන් වඩතමානය දක්වා දැකගන්න පුළුවන් වගේම උතුරු හින්දියාවේ පංජාබ්, හර්යාන, බිහාර්, ඒ වගේම නේපාලය ආදී ප්‍රදේශවල පවතින විශ්ව කර්මජයන්ති සැමරුම මගින් ඔවුන් මේතාක් දැක්වූ ඉදිකිරීම් හා නිර්මාණ දායකත්යන්ඩ හරසර දක්වන ඔවුන්ටම ආවේනික විශේෂිත දිනයක් වෙනවා පලනකොට මෑත ඉතිහාසේ පවා විශ්මිත නිර්මාණ වගේම නටබුන් අදත් අපට ජීවමාන සාක්ෂි විදිහයට තියෙනෝ වගේම අම්බන්ගග නිර්මාණයේදී යොදාගත් වාරීමමාර්ග ඉංජිනිරු තාක්ෂණය මුළු ලෝකයක් පුදුමයට පත් කරනවා ්‍රිතානි ජාතිකයන් අපේරට යටත් විජිතයක් කර ගැනමින් පස්සේ ඔවුන්ගේ වි්ධ ඉදිකිරීම් සඳහා අපේරටේ දැනුම තාක්ෂණය අදිය යොදාගත් බවටත් බොහෝ සාක්ෂිතියනවා. කවුරුද්දන්න ඇල්ල ආරුක්කු නමේපාලම මෑතෙ ඉතිහාසේ තියම තවත් ජීවමාන උදාහරණයක්. ඒවගේ මහා විශ්වකර්ම නිර්මාණකරන්නට උපන් හපන්කම් ඇති හෙළදූපුදුන් අදත් නැතුවාම නොවේ. ඒ ඔවුන්ගේ සහජ හැකියාව මත පිහිටණ දෙයක් කියල කවුරුහරි කිව්වත්, ඉතිහාසේ විමසනකොට මයදාන පරම්පරාවේ නූතන පුරුක් කියලා අපිට කියන්නත් පුළුවන්. ඉතිං අදාාපයාලට ඉදිරිපත් කරපු බොහෝමයක් තොරතුරු ඉන්දියාන ඉතිහාසගත තොරතුරු. ඒවගේම අපේරටේ තොරතුරුත් තියෙනවා. ඒවගේම නොකියවුණු තොරතුරු රාශියකුත් තියෙනවා. තාමත් සැඟවිච්ච තොරතුරු රාසිියකුත් තියෙනවා. ඉතිං අපි හිතනවා, වීඩියෝ එකෙන් විශ්වකර්මයන් ගැන සරල හැඳිනීමක් වගේම සරල පැහැදිලිවීමක් ඔයාලට ඇතිවෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාලටත් මේගැෙන් හොයන්න වගේම විමර්ෂණය කරන්න කියලත් යෝජනාවක් කරන ගමන් අධිට ඔයාලගින් සමුගන්වා හැමෝටම සුබදාවසක් ප්‍රාර්ථනා කරමින්. ඉති මේ වගේ වටිනා දේවල් ඔයාලගේ දැනමට එකතු කරගන්න අප YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය සලකුණු කරන්න. ඒවගේ ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න කියලා පුංචිල්ලීමක් කරනකමන් අලු තවීඩියෝවකින් නැවත හමුවෙන බලාපොරොත්තයෙන් අධිට ඔබගෙන් සම්ගන්නවා.